අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්ද ප්‍රථමින් සිරස්තල රජයේ තවත් ගැසට්ටුවක් රිවර්ස් හල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයටත් පියවර වෙළඳපොලේ සහල් හිඟය දින දෙකකින් අවසන් ඩඩ්ලි සහල් සහ වීමිලත් ප්‍රකාශයට පත් කරයි නාඩු සහල් 115යි සම්බා සහල් 140යි කීරි සම්බා 165යි හල් ගැසට් එක අයින් කරාට පස්සේ හදිසි නීතිය තවදුරටත් අවශ්‍ය නැහැ හර්ෂ කියයි මාධ්‍ය නිදහසට තර්ජනයක් නැහැ මාධ්‍යවේදීන් CID ට කැඳවන්නෙත් නැහැ මාධ්‍ය ඇමති ඩලස්ගෙන් සහතිකයා මේ එන්නේ කසකාරයා පෙරහැර මග එනවා වෘත්තීය සමිති දැඩි පියවරකට සැරසෙයි දයාසිරි රාජ්‍ය අමාත්‍ය දුහුරේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරේට සමුදීමට සැරසෙයි ඔක්තෝබර් පළමුවනදා රට විවෘත කිරීම ගැන හමුදාපති පහදයි පළමුවනදා රට විවෘත කළොත් නව කොවිඩ් රැල්ලක් ඇති වෙයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අනතුරු අංගවයි මෙරට විශ්වවිද්‍යාල එළඹෙන නොවැම්බර් මාස ආරම්භ කිරීමේ සූදානමක් ඇවිදින මන්තිරුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් උණුසුම් කරයි ව්‍යසනකාරී මොහොතේ මන්තිරු හදිසි කටයුත්තක් නෙවෙයි සජිත් කියයි මාදිවෙල බර්ඩ් පාක් විකුණුවාද නාගරික සංවර්ධන අධිකාරියෙන් පිළිතුරු වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් മന്ത്രി හර්ෂණගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් රජයේ ගැසූ තවත් ගැසට් නිවේදනයක් ඊයේ රිවර්ස් කළා. ඒ අනුව සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. කෙසේ වෙතත් කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනයක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල හමුවේදී කිසිදු තීරණයක් ගෙන තිබුණේ නැහැ. කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් ඊ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. වෙළඳපොළ තුල කෘතිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය अवलंगल ඒ තීන්දුව අනුව වෙළඳපොළට අවශ්‍ය කරන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ආනයනය කිරීමේ ඒ තීන්දුවත් වෙළඳ අමාත්‍යාංශය විසින් අද දිනේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් 32 30ට තිබුණු වී සහ රුපියල් 50 52ක සහතික මිලක් ලබා දීලා 2020 වර්ෂයේදී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ අරමුණ අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා පාරිභෝගිකයා යම් කිසි ආකාරයක අසරණභාවයකට පත් වී තිබෙන නිසා තමා රජයක් විදිහට මේ තීන්දුව අනිවාර්යයෙන්ම ලබා ගැනීමට සිද්ධ වුණේ ඒ අනුව වී සඳහා පනවා තිබෙන සහතික මිල මොනම ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ සහල් ආනයනය කළා කියලා යම් හේකින් වී මෝල් හිමියන් ඒ සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට සූදානම් වුවහොත් රජයේ ඉදිරිපත් වෙලා තිබෙනවා වී අලෙවි මණ්ඩලය එම වී ලබා ගැනීම කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සහල් හිඟය රට වටේම දක්නට ලැබෙනවා මේ අතරින් සහල් හිඟය ඉක්මනින් අවසන් වනු ඇති ඒ බව පවසන්නේ රජය නොව පෞද්ගලික වී මෝල් හිමියන් මේ අතර රටේ සහල් හිඟය තවත් දින දෙකකින් අවසන් කරන බව අරිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා සහල් සහ වී සඳහා වන මිල ගණන්ද ඔහු අද ප්‍රකාශයට පත් කළා ඒ පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව යම් යම් පාර්ශව විවිධ කතා කොහොම කිව්වත් රජය ගත්තේ තීන්දුවට රටේ වගකීතු ව්‍යාපාරික වශයෙන් අපි ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත්
අසාධාරණයක්ටොන් විදිහට ඉදිරියේ මේ රට තුල වී මිලත් සහල් මිලත් අපි එකට එකතු වෙලා කතා බහ කරලා අවශ්‍ය ආකාරයට ඒ කටයුතු කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි. නාඩු සහල් වෙළඳපොලේ විකුණන සිල්ලර මිල රුපියල් 115කුත් සම්බා වෙළඳපොලේ විකුණන සිල්ලර මිල 140කුත් කීරි සම්බා උපරිම සිල්ලර මිල 165ක් වශයෙන් ඒ ගුණාත්මකභාවයෙන් හදපු උසස්ම තත්ත්වයේ හාල්වල මිල ගන්නෝයේ නමුත් අනිකුත් නිෂ්පාදන ඊට වැඩිය අඩුවෙන් වෙළඳපොලේ බොහෝ විට තියෙනවා විකුණන්න. ඒකට උත්තරක් වශයෙන් තමයි රජය මේ තීන්දුව ගත්ත ඒක තව දින දෙක තුනකින් ඒ ප්‍රශ්නේ විසඳලා යනවා ඒක ගැන පිළිබඳ ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ කවුරුත්. प्रकाश कर වී මිල ගණන් වලට අඩුවෙන් අඩුවෙන්ද දෙන්නා මිල ගණන් වලට අපි ගොවින ස්පාදන මිලදී ගන්නවා කියලා. කිසිම කෙනෙක් සහල් සම්බන්ධව අනිසි බියක් ඇති කරගන්න එපා. කිසිම හිගයකින් තොර සහල් සපයන්න ගොවි ජනතාවත් අපිත් එකතු වෙලා ඒ කටයුත්ත කරන බව ඉතා වක්‍රමින් කියනවා. සේවා කොමසාරිස්වරයා මේ ප්‍රධාන පෙළේ සහල් මෝල කරලා වී හාල් තුක රජයට පහරා ගැනීමක් කළා. ඒ සිද්ධියෙන් පස්සේ ඔබතුමාලා සහල් මෝල වලට ගොවින්ගේ වී මිලදී ගැනීම මේ රජයේ ගත්ත තීරණය ඊටාම රටට වැදගත්. අපි සීලු දෙනාම පහුගේ වකවානුවේ ගොවියොත් ව්‍යාපාරික අපිත් පාරිභෝගික ජනතාවත් අපහසුතාවට ලක් වෙලා තිබුණේ සාමාන්‍යයෙන් මේ තිබුණ එක එක යම් ගැටලු නිසා. ඒක නිසා අපි තීන්දුව කරේ ගොවියට රුපියල් 60ක් 62ක් නාඩුවලට යන්නත් ඒ තුලින් අපි හදලා බලපුවහම අපිට 115ට පාරිභෝගික ජනතාවගේ අතටම හාල් නාඩු කිලෝක යන්නත් අපි විශේෂයෙන්ම අපි ව්‍යාපාරයේ අපි සහෝදර ව්‍යාපාරයෙන් උනත් අපි ඉල්ලා සිටින්නේ මේ ස්ටිකරේ සටහන් මිලටම මේක අලෙවි කරන්න කියලා. මේ අතර සහල් ආනයනය කිරීම සහ ගැසට් රිවර්ස් කිරීම පිළිබඳව අද පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා පිට රටින් නැවත සහල් ගෙන්වන්න. ඒක කැබිනට් මණ්ඩලයේ කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි අත්තටම. ඉතින් නමුත් අර ගොවියා සහ මෝල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරාට බැරි වුණා. ඒ නිසා රජයට සිද්ධ වෙලා තියෙනවා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න අනුමැතිය දුන්නත් මේක පාර ලක්ෂය ගිරාවේ නැතත් දෙපාරකට තුන් පාරකට ගෙනෙයි අපිට යම් කිසි මට්ටමකට හංගාගෙන තියෙන වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට මේ ගේන හාල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඉතින් ඒක භාවිෂීමක් මේ අපේ ව්‍යාපාරිකයන් ගැසට් ආපහු රිවර්ස් කරා පාලනේ මිල අයින් කරා දැන් අනිවාර්යෙන් සාල් වල මිල ඉහළ යනවා ආපහු ගජ මිතුරන් සමග ඩීල් එකකින් අවසන් වුණා මෙට්‍රින් ටොන් ලක්ෂයක් හාල් ලංකාවට ගේන්න කිරිපිටි ටික නැහැ ගෑස් ටික නැහැ ගෑස් වල රුපියල් 550කින් වැඩි කරන්න යනවා පාන් පිටි රුපියල් 10කින් සිමෙන්ති රුපියල් 50කින් එතකොට මේක ජනතාවාදීද ඇත්තටම මේ ආණ්ඩුවේ මිල සූත්‍රය වෙලා තියෙන්නේ බඩු සැඟවීම බඩු සොයා ගැනීම බඩු වල මිල ගණන් වැඩි කිරීම මේක තමයි මේ ආණ්ඩුවේ මිල සූත්‍රය බවට පත් වෙලා තියෙන්නේ දැන් ලංකාවේ රසායනික පොහොර වලින් හාල් නිෂ්පාදනය කරන්න බෑ. දැන් ඔය එන හාල් රසායනික වලින් නේද නිෂ්පාදනය කළා තියෙන්නේ. කාබනික පොහොර දාලා ලංකාවේදී ඉන අහිංසක දුප්පත් ගොවියෝ ටික ඔක්කොම මරලා දානවා විනාශ කරනවා. මේ මෙටිට්‍රෝන් ලක්ෂයේ ගෙන්නන හාල් ලංකාවේ ගොවියන්ගෙන් ගොවි ජනතාව දුක් මහන්සි වෙලා නිෂ්පාදනය කරපු වී ටිකෙන් සහල් කරලා ජනතාවට ලබා දෙන්නේ. ඒ ඇමරිකන් ඩොලර් ටික මහ බැංකුවේ තැන්පත් කරගන්න මේ සල්ලි නැතිව ලාවේ තොපි කොහොමද බොලා වුනේ හාල් මෙටිට්‍රෝන් ලක්ෂයක් ගෙන්නන්නේ.
සහල් සඳහා පනවා තිබූ පාලනය මිල සහිත ගැසට් නිවේදනය ඉවත් කළ පසු රට තුළ හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යන්න ජනාධිපතිතුමාට හාල් ගැසට් එක අයින් කරයින් පස්සේ ආයෙ තවදුරටත් හදිසි නීතිය අවශ්‍ය නැහැ. හදිසි නීතිය ජනාධිපතිතුමා ඔබතුමා දැම්මේ අපිට කිව්වා මේ හාල් මෝල් වල මේ වී මෝල් වල එහෙම නැත්නම් තව සයිල වල වී හංගගෙන ඉන්නවා. ඒවා මේ බලෙන් තියාගෙන ඉන්නවා. දොරවල් ඇරලා බලෙන් මිනිස්සුන්ට කණ්ඩ දෙන්න මේ හාලුයි සීනි අනාදිය අත්‍යවශ්‍ය බාන්න මිනිස්සුන්ට දෙන්න කියලා. දැන් එතකොට දැන් මේ ප්‍රශ්න ඉවරයිනේ. කවුරුත් බලෙන් තියන් ඉන්නේ නැහනේ. එතකොට දැන් එහෙමනම් හාල් ප්‍රශ්නේ ගැසට් අයින් කරලා මේ ප්‍රශ්නේ තවදුරටත් ඔය කියපු හොරෙන් බලෙන් තියාගෙන ඉන්න තත්ත්ව නැති නිසා ඇයි ජනාධිපතිතුමා අද රෑ 12න් පස්සේ හදිසි නීතිය අවශ්‍ය මොනවටද? අපි එදා ඉඳන් කිව්වා ඔය හදිසි නීතිය ගෙනාවේ මිනිසුන්ට කණ්ඩ දෙන්න නෙමෙයි. ඔය හදිසි නීතිය ගෙනල් තියෙන මිනිසුන්ව මර්ධනය කරන්න. ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලබා නොදී රජයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අපේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න. එසේ නොකර පාසල් ආරම්භ කරන්න යන්නේ එපා. එම වුණොත් නැවත වෙනත් අර්බුද මතුවෙන්න පුළුවන්කම තිබෙනවා. එම වුණොත් අපිට සිදු වෙනවා වෙනත් තීරණ ගන්න. අපි දැනට ගුරු විදුහල්පති උත්සව සමිති සම්දාන ලෙස පාසල් ආරම්භ කරන නිශ්චිත දිනයක් දැනුම් දීලා නැති නිසා කිසිදු තීරණයක් ඒ සම්බන්ධයෙන් අරගෙන නැහැ. අපි දැඩි තීන්දුවක ඉන්නවා. විශේෂයෙන්ම වහම මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියන කාරණාව සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා මේ අරගලය ශක්තිමත් වෙ පෙරට ගන්නවා කියන කාරණාවත් අපි අවධාරණය කරන්න කැමතියි. එන අයවැයදී සුබෝධනි කමිටු වාර්තාවේ තීරණේ ක්‍රියාත්මක කරන්න කියනවා. හැබැයි ගුරුවරුන්ගේ ස්ථාවරය මොකද්ද කියලා ආණ්ඩුව අහන්නේ නැහැ. සාණ්ඩුව මුදල් ඇමතියකට සාකච්ඡාවක් නොදී දැන් කල් මරනවා. අධ්‍යාපන ඇමති සාකච්ඡා නොදී නොදැක්කසේ ඉන්න හදනවා. නිසා අපි කියනවා ආණ්ඩුවට රටම සටනට කැඳවනකන් ඉන්න එපා. මේ වැටුප් විසමතාවයට උත්තර දෙන්න. ගුරු සේවයේ මරලා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් ටික මරන්න හදන මේ වැඩපිළිවෙලට ඒකට එරියව පෙළගැහෙන්න කියලා අපි දෙමාපියන් ඉල්ලන. මොකද ඒකට හේතුව දැන් දෙමාපියන්ට මතයක් හදන ආණ්ඩුව ඒ ඔන්ලයින් අධ්‍යාපනය නතර වෙච්ච නිසා මුළු රටේම අධ්‍යාපනය නිදුවැටලා කියලා. ඒ නිසා අපි දෙමාපියන් ඉල්ලා හිටනවා මෙන්න මේක දිහා හැස්සරලා බලන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ එන්නේ කසකාරයා පෙරහැර තව මගේ එනවා. මේ අරගලයට උත්තර දෙන්නේ නැත්නම් ආණ්ඩුවට පැහැදිලිවම තවත් අරගල ගණනාවකට ඉස්සරහට මූණ දෙන්න සිද්ධ වෙයි කියන අනතුරු වැඟවීම අපි ආණ්ඩුවට කරනවා. නැවත රට විවෘත කරන එක ඇතුලේ අපිට කියන්න ලෑස්ති වෙන්න එපා. රට විවෘත කරාම අපි නැවත අරගල වලට ඇවිල්ලා අපි නැවත අරගල වලට ගිහිල්ලා රට අනතුරේ හෙලනවා කියන එක ගේන්න ලෑස්ති වෙන්න එපා. අපි දැම්මම කියනවා ආණ්ඩුව තමයි ඒකට මේ සූදානම් වෙන්නේ. ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරුන් වෘත්තීය සමිති විදියට මේ කරලා තියෙන සාධාරණ අරගලයට උත්තර දීලා නැහැ. ඒ හින්දා එක අරගලයක් නවත්තන්න අරගල ප්‍රකුරක් කැඳවන්න එපා කියලා ආණ්ඩුවට කියමි. විශ්වවිද්‍යාල සිසුන් එන්නත් කරනින් පසු එළඹෙන නොවැම්බර් මාසේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. මේ අතර එළඹෙන ඔක්තෝබර් පළමුවනදා රට විවෘත කළ හොත් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ. රට තුල ක්‍රමෙන් කොවිඩ් රෝගී ව්‍යාප්තිය පාලනය වීමත් දක්නට ලැබෙන බැවින් එනත ලබා දීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ලංකාව පුරාම මේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ බලාපොරොත්තුව තමයි දරුවන්ගේ එන්නත් කරනේ අවසාන වෙච්ච ගමන් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. ඒකට රජයේ බලාපොරොත්තුව තියෙන්නේ ඔක්තෝබර් මාසයේ වෙද්දී මේ එන්නත් කරන වැඩපිළිවෙල මේ කණ්ඩායමේ අවසන් කරන්න. ඒ අනුව නොවැම්බර් මාසයේදී අඩුමතරමින් 4 වෙනි වසර හෝ 3 වෙනි වසරවත් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් පළවෙනිදා රට විවෘත කිරීමෙන් යලිත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ. මේ යන තත්ත්වය ඇතති තාමත් රට අරින්න බෑ. ඔය යන ක්‍රමයට හැරියොත් ඔක්තෝබර් පළවෙනිදෙන් පස්සේ නව රැල්ලකට මඟ පෑදෙනවා. මේ ඉන්න සංඛ්‍යාව අඩු තරමින් 100කට 200කට දෛනික සංඛ්‍යාව අඩු කරගන්න තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේක පාලන තත්ත්වයකට ගේන්න. නමුත් අන් කනගාටුයි. එක පැත්තකින් සති දෙකින් කළ යුතු දේ මේ මාස ගණන් පසුගිය
අප්‍රේල් සිට මේ දක්වා ආර්ථිකයට පුදුම ඩැමේජ් එකක් කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුදුම විදියට හානියක් සිදු කරමින් දෙමුහුන් ඩැමේජ් එකක් මේ ක්ෂේත්‍රයට කරමින් පවතිනවා. මෙතර රට යලි විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරි දින දෙක තුලදී අවසන් තීරණේ ලබා දෙනු ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කුයිදාස ආදිත්‍යයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට, ඒ වගේම 50 75 අතර වගේ සංඛ්‍යාවක් කුයිදාශ්‍රිත මරණ වාර්තාවන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි දින දෙක තුළදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල පළවෙනිදාන් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන්නද තීරණය ඊළඟ දින දෙක තුළදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරන ලබනවා. එසේම රට විවෘත කිරීමට ප්‍රථම රට පුරා නියදි පරීක්ෂාවන් සිදු කිරීමට රසායනාගාර වෘත්තීය වේදීන් සූදානම් බව රසායනාගාර වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. අපි යෝජනා කරනවා රජයට අපිට ඒ වගකීම දෙන්න අපි ලෑස්ති රට පුරා නියදි පරීක්ෂාවක් ක්‍රමානුකූලව කරන්න. මේ මොහොත වෙනකොටත් අපිට පරිත්‍යාග විදිහට ජංගම රසායනාගාර පහක් ලැබිලා තියෙනවා. මේ ජංගම රසායනාගාර පහ අපිට ලබා දෙනවා නම් අපි ලෑස්ති රට පුරා නියදි පරීක්ෂාවක් කරලා අපේ රටේ ජනාධිපතිතුමාට, අපේ රටේ රජයට, අපේ රටේ අධ්‍යාපන ඇමතිවරයාට, අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාට, අපේ රටේ මුදල් ඇමතිවරයාට තමන්ගේ තීරණ ගන්න අවශ්‍ය විද්‍යාත්මක පුරෝකථනයක් කරන්න, එහෙම නැත්නම් ඒකට අදාළ දත්ත ලබා දෙන්න අපි ලෑස්ති. එතකොට එහෙම කරන්නේ නැතුව අපි ගන්නා වූ කිසිදු තීරණයක් විද්‍යාත්මක වෙන්නේ නැහැ. මේ ගන්න හැම තීරණයක්ම රට විවෘත කිරීම වගේම රට වසා තැබීමත් තවදුරටත් අවිද්‍යාත්මක තීරණයක් වෙන්න දින 82කට පසු දෛනික අඩුම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 938ක් ලෙසයි. රෝගීන් දහසකට අඩුවෙන් මීට පෙර වාර්තා වී තිබුණේ පසුගිය ජූලි මාස 6 වනදායි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 514,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 55ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුත්කලින් 29 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිවයින පුරා පිහිටි රෝහල් 8කට බෙදා දීම සඳහා රුපියල් 135ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ විශ්වවිද්‍යාලයේ 1975 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම හා මෙඩිකල් එයිඩ් ටු ශ්‍රී ලංකා ඇන්ඩ් යුකේ සංවිධානය විසින් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරනු ලැබුවා. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 642ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. වයසවරුදු 12-19 අතර නිදන්ගත රෝගාබාධ සහිත ළමුන් 500 දෙනෙකුට කොවිඩ් මර්ධන එල්ලත ලබා දී අවසන් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සියතට ප්‍රකාශ කළා. එළඹෙන ඔක්තෝබර් 1 වනදා සිට එල්ලත් කරන කටයුතු තවදුරටත් පුළුල් කරන බවයි ඔහු සඳහන් කළේ. බස්නාහිර පළාතේ නිදන්ගත රෝගාබාධ සහිත වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා වන එල්ලත් කරන කටයුතු අදත් සිදු කෙරුණා. නිදන්ගත රෝගාබාධ සහිත දරුවන් 500 දෙනෙකුට පමණ මේ වන විට එන්නත්කරණය කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ. අපි එන්නත් මාත්‍රා 500ක ප්‍රමාණයක් දීලා තිනවා. එවෙන් විශේෂ සංකූලතා ඇති වූ බවට වාර්තා වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්. නමුත් මේ එන්නත්කරණය සිදු වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුගේ නිර්දේශ මත. ඒ වගේම එන්නත්කරණයෙන් පසුවත් පසු විපරමක් තිබෙනවා. දෙමාපියන්ට අදාළ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා හෝ සාමාන්‍ය වෛද්‍යවරයෙක් ඇමතීමේ පහසුකම තියෙනවා. ඒ මගින් අපි දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තිනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ඉඳලා අනිකුත් පළාත්වල එන්නත්කරණය සිදු වෙනවා. ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. ලෝකේ රටවල් රාශියක දැනටත් තෝරාගත් දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සිදු කරමින් තිබෙනවා. මේ මාර්ගෝපදේශ සියල්ල හරහා තමයි ශ්‍රී ලංකාවෙත් එම තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව සහ වාසි සහගත
රූපය රෝගී තත්ත්වය හරහා ඇතිවන සුළු පිරිසකට ඇති වී තිබෙන තත්ත්වයක් තමයි වාර්තා කළේ. එයින් ඇතිවන සුළු අනතුරට වඩා ආරක්ෂාව ඉතාම ප්‍රබලයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාවේ විශේෂඥ වෛද්‍ය සුලතනත් පිළිගන්නවා. ඒ නිසාත් මේ ඔවුන්ගේ නිර්දේශ අනුව සියලුම එන්නත්කරණයන් සිදු කරන්නේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ආයතනගතව රෝහල්වල තමයි එන්නත්කරණය සිදු වෙන්නේ. ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තමයි මේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේ අතර කැබිනි මවුරුන් එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පළ කළේ මෙවන් අදහස. මේ දැනට තියෙන අපිට ලැබෙන දත්තයන් සහ අපේ පළපුරුද්ද අනුව දරුවාට බලපෑමක් නැහැ. විකෘතිතාවයන් පිළිබඳ කිසිසේත්ම නැහැ. කොරෝනා කියන රෝගයේ දින මම හිතන්නේ අපිට ලැබිලා තියෙන එකම සහනය එච්චරයි. රෝගී හෝ නැති සියලු මවුරුන් එන්නත ගත යුතුමය. ප්‍රෙග්නන්ට් කියන්නේ එක්තරා ආකාරයේ කාය කර්මීය වෙනස. ඒක නිසා ඒකට මූණ දෙන්න රෝගයට තියෙන හොඳම පිළිතුර එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීම. अमेरिका जनाधिपति जो बाइडन कोविड मर्दन तुन्वन एन्नत मात्राव हेवात बूस्टर एन्नत गत्बव वार्ता वनवा जपानिय कोविड हादी सितात्व्य इवत किरीमत सूदानम वनवा प्रतिदेह कोक्टेल देवन औषधेटद जपानिय अवसर दुन्बवाई मात्य वार्ता करन्ने दन लोक कोविड तत्व्य अमेरिकानु जनाधिपति जो बाइडन कोविड तुन्नेन्नत्मात्राव लबागत बव दवल मंदिर प्रकाशिकेकु मातेट पवसाति बेनवा हेत्ते अटहवरदि जो बाइडन जनाधिपतिवरया बूस्टर एन्नत लबादीम अनिवार्यन्म कलेतु बव प्रकाश कल प्रधानतम लोकनायकयै नमुत लोकसौख्य संविधान प्रधानिया अदटत् अवधारणय करन्ने तुन्वन मात्रावक्द धनवत् रटवल अयितिकर गैनीम असाधारण बवै नमुत मेवन विटत् अमेरिकावे वयसावरुदु 65 सह ईट वैडि वैडि हिटियन्ट तुन्वन मात्राव ලබාදීම ක්‍රියාත්මකයි. එසේම නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ටද තුන්වන මාත්‍රාව ලබා දෙන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපානය තුල දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය ඉවත් කිරීම සලකා බැලීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් පාලනය සඳහා ප්‍රාන්ත 17ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරුණා. ඊට ටෝකියෝ සහ ඔසාකා ද අයත්. එසේම තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වයක් පවත්වාගෙන යාමට ජපන් සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළා. මේ වන විට එරට ආසාදිතීන් වාර්තා වීම අඩු වෙමින් පවතිනවා. ඒ අනුව කොවිඩ් රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේද උපදෙස් ලද වහාම හදිසි තත්ත්වය ඉවත් කරන බවයි අග්‍රාමාත්‍ය යෝෂිහයිඩේ ऑक्सीजन නමුත් අවදානම් අවස්ථාවකට යාහකි රෝගීන්ට මෙම නව ප්‍රතිදේහ ඖෂධය නියම කිරීමට හැකිවප ජපන් සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. තායිලන්තයේද සිය කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තවදුරටත් එන්නත්කරණය වේගවත් කර ඇති බවයි එරටින් වාර්තා වන්නේ. තායිලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය පදනම් වෙත්තේ සංචාරක කර්මාන්තය මතයි. කොවිඩ් සීමාවන් නිසා එරට ප්‍රධාන ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා. එන්නත් ලබාගත් විදේශීය සංචාරකීන්ට නිරෝධායනයකින් තොරව රටට ඇතුල් වීමට ඒ අනුව අවසර ලැබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයේ නිරත වන බලාපොරොත්තු වන අයට මේ සතුටුදායක පණිවිඩයක් වනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙනවා. තායිලන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දසදහස දක්වා අඩු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්ුණා. එහිදී මාධ්‍යවේදීන් පිරිසක් CIDට කැඳවීම, පළමුවනදා රට විවෘත කිරීම, ඩොලර් අර්බුදය සහ වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියා. कैबिनेट माध्य हमुएदी माध्यवेदीन आददिन यमुकल पलमु प्रश्ने उने CIDට माध्यवेदीन पिरिसा खेंदवी में सिदुवी में पिलिबंदवाई मेय माध्य निदहासट वेट बैंदी मागते अन्न पिलिबंदवद माध्यवेदियकु प्रश्न कर सिटिया ප්‍රශ්න අහන්නත් බය හේතුව තමයි අපේ මාධ්‍යවේදීන් කොට්ටාසයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් සුදුළුණු වංචාව සම්බන්ධයෙන්. ඉතින් එමෙතුමනේ ඔබතුමාලා මොකද එමෙතුමනේ මේ වෙන්නේ යන්නේ නැවතත් මාධ්‍ය නිදහස අහුරනවාද? පළමුවම අපි මේ ගැන බරපතල විදියට කනගාටු වෙනවා. දෙවෙනුව අපි ආණ්ඩුවක් විදියටම මේක ප්‍රතික්ෂේප කරනවා. මේක බැහැර කරනවා. නොවිය යුතු දෙයක් විදියට තව වගකීමෙන් ඔබට කියනවා මේක. මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා විමසෝ අගමැතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා කිසිසේත්
මාධ්‍යවේදී පොලිසියට රහස් පොලිසියට කැඳවලා මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අවධාරණය කරා. ඒ රහස් පොලිස් නිලධාරීන් කිසිලෙසක ඒ මාධ්‍ය ආයතන වලට එවන්නේ නැහැ. ඒ නිසා මෙතන කොහොම වැරද්දක් වෙලා තියෙනවා. එය කිසිසේත්ම අපේ ශීලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. මම කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ නැහැ. LNG බලාගාර ගිවිසුම් අවුල. අද මේ ගැන මාධ්‍යවේදියෙකු විසින් හිටපු විදුලිබල ඇමතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ මතය විමසුවා. යුගදනයි බලාගාරයේ කොටස් 140ක් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා හිටපු අමාත්‍යරෙක් විදිහට ඒ සම්බන්ධයෙන් ඔබ එකඟද? ඔබේ ස්ථාවරය කුමක්ද? මගේ ස්ථාවරය මම පැහැදිලිවම කැබිනට් එකට ඒ වෙලාවේ දැනුම් දුන්නා. නමුත් අලුත් ගිවිසුම් පිළිබඳව තවම දැනුවත් කිරීමක් ඉස්සලා නැති නිසා, නමුත් ඔබ මගේ ස්ථාවරය මම දිගින් දිගටම හිටපු ස්ථාවරය තමයි. රටක අපේ රටේ රට තුල ස්වභාවික ද්‍රවකෘත වායුව LNG වැනි එකක් සැපීමේ ඒකාධිකාරයක් කිසි ලෙසක වෙනත් රටක පැවතින්න ඕනේ නැහැ කියලා කියන එක තමයි මම දිගින් දිගටම දරන ස්ථාවරේ. ඩොලර් ප්‍රශ්නය නිසා රටේ ඉන්ධන අර්බුදයක් ඇති වෙයිද? එහෙම වුණොත් ඔක්තෝබර් පළමුවනිදා රට විවෘත කරන්න බැරි වෙයිද? මේ වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙනවා දැන් රටේ ඩොලර් අඩු වෙලා නිසා ඉන්ධන ඉම්පෝට් කරන එකේ අර්බුදයක් තියෙනවා. ඒක නිසා ඔක්තෝබර් 1st isolation curfew එක රිලීස් කරන එක ෂුවර් කරන්න බෑ කියලා. කිසිම ඉන්ධන හිගයක් නැහැ. ආනයන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිගයක් පිළිබඳව කිසිම සැකයක් හෝ අනියත බියක් ලංකාවේ ජනතාව ඇති කරගත යුතු නැහැ. මේ මාසේ අවසානයේදී රට විවෘත කිරීමට හැකියගෙන විද්‍යාත්මක දත්තයන් මත පදනම් වෙලා තමයි මේ තීන්දුවට එළඹිලා තිබෙන්නේ. ඒක දැනට නිශ්චිත වශයෙන්ම එම තීන්දුව ප්‍රකාශයට පත් වෙන්නේ සිකුරාදා පැවැත්වෙන කොවිඩ් මර්ධනය පිළිබඳ කාර්යසාධක බලකාය රැස්වුණාට පස්සේ. රටට යලිත් වාහන දෙසැම්බර් මාසෙන් පසුව ගෙන්වීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශය ගැන රටේ අවධානය යොමු වී තිබෙනවා. මේට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පැවසුවේ රජය විසින් අද දින මේ මොහොත දක්වා වාහන ආනයනය කිරීමට කිසිසේත්ම තීරණයක් ගෙන නොමැති බවයි. වාහන ආනයනය කිරීම කොයි ආකාරයෙන්ද දෙසැම්බර් මාසයේදී සිද්ධ වෙන්නේ? කිසිම ආණ්ඩුව මේ දක්වා අහවල් මාසේ වාහන ආනයනය කරනවා මේ වෙනස් කරනවා කියලා තීන්දුවක් අරගෙන නැහැ. අද 28 වෙනිදා මේ දක්වා කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ඒක සම්බන්ධයෙන් අරගෙන නැහැ. ඒක උපකල්පනයක්. ඒ උපකල්පනයට පදනම් මහබැංකු අධිපතිතුමා සන්තකයේ ඇති නීතියක් විදියට කිසි ලෙසක ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස එවැනි කිසිම තීන්දුවක් අරගෙන නැහැ. පරිසර හිතකාමී ලෙස ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට මාතිවිල තෙත්බිම් රක්ෂිතයේ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් උදය නානායක්කාර මහතා පවසනවා. මෙම භූමිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. මාදිවිල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කුරුළු උද්‍යාන භූමිය නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් මත මේවන විට සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරන පසුබිමක නාගරික සංවර්ධන අධිකාරිය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ මෙම භූමිය පරිසර හිතකාමී ලෙස ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි පරිද්දෙන් සංවර්ධනය කරන බවයි. සාමාන්‍යයෙන් මේ තෙත්බිමට දිනකට ප්ලාස්ටික් පොලිතින් විතරක් ට්‍රැක්ටරයකට ආසන්න ප්‍රමාණයක් එනවා. මාදිවෙල තෙත්බිම සුරකීමේ සංවිධානය කතා කරන තෙත්බිමේ වල්ලාද කියන ශාකය විතරයි තියෙන්නේ. ඒ ශාකය කියන්නේ පරිසරයට හානිකර ශාකයක්. නාගරික සංවර්ධන අධිකාරිය සැලැස්ම සකස් කළා. අපි විවෘත ටෙන්ඩර් කැඳවීමක් කරා. මේක මේ පරිසරය කොහොමද ආරක්ෂා කරන්නේ? දේශීය කුරුල්ලන් සහ විදේශීය කුරුල්ලන් ගෙනල්ලා මේ පරිසර හිතකාමී ලෙස මෙරටේ ආර්ථිකයට සංචාර කර්මාන්තයට දායකත්වයක් දෙන්න පුළුවන් සංවර්ධන කටයුත්තකට තමයි අපි අත ගැහුවේ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වනජීවී, නාගරික සංවර්ධන අධිකාරිය ආදී සියලුම ආයතනවල නිර්දේශ අනුව තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. පටු බලාපොරොත්තු නිසා මෙවැනි ව්‍යාපෘති පිළිබඳව මීට වඩා සුබවාදීව බලලා මේ ව්‍යාපෘතියේ තියෙන වටිනාකම ජනතාවට පැහැදිලි කරන්න පුළුවන් නම් මේක තමයි තාමත් වැදගත් වන්නේ. මේ භූමිය නාගරික සංවර්ධන අධිකාරියේ සතු භූමියක්. මේ භූමිය ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට වසර 30ක කාලයකට බදු දී තිනවා. මුල්‍යණය නිර්මාණය මෙහෙවීම පැවරීම ප්‍රතිපත්තිය යටතේ දේශීය කුරුළු විශේෂ 300ක් පමණ, විදේශීය සංචරණ කුරුළු විශේෂ 100ක් 150ක් පමණ වලින් සමන්විත වන උද්‍යානයක්. ශ්‍රී ලංකාවට ආවේණික ගස් 120,000ක් පැලකිරීමට නියමිතයි මේ ස්ථානයේ. අනවසර ඉඩම් අත්පත් කරගෙන ඉන්න අය තමයි මේ එකමුතුවක් සදාගෙන විරෝධතාවය පළ කරන්නේ. ගම්වතුර තර්ජනයක් නැති වී යන ආකාරයට තමයි අපි ඒ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. කරන හැම දෙයකටම පෞද්ගලිකව වාසිතකා විරුද්ධ වෙන්නේ නැතුව හැමෝගේම සහයෝගයෙන්
මේරට සංවර්ධනය කරමු. වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එක රටක් එක නීතියක් කියලා තමයි මේගොල්ලෝ ආවේ. දැන් එක රටක් නීති 60ක් කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා මේ රට අපකීර්තියට ගෙනියන්න එපා. ගැටලුවක් නැතුව ගිය ශේෂ්ත්‍රයක් තමයි වැවිලි කර්මාන්තයයි කෘෂි කර්මාන්තයයි. ආණ්ඩුව මැදිහත්වේ වෙලා වැවිලි කර්මාන්තයයි මේ කෘෂි කර්මාන්තයත් විනාශ කරලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අර්බුදයක් තියෙනවා. මෙන්න මේ කාරණා හින්න තමයි GSP Plus සහනාධාරය අපේ රටෙන් අයින් කරන්න යන්නේ. මේ ආණ්ඩුව හැසිරෙන්නේ වෙන්දේසි සමාගමක් විදියට. ආර්ථික වශයෙන් ගත්ත වැරදි තීන්දුව తీරන නිසා මේ වැරදි ප්‍රතිපත්ති නිසා බංකොලොත් වෙලා මේ රටටයි මේ රටේ ජනතාවටයි දේවල් සියල්ලම දැන් එකින් එක විකුණගෙන විකුණගෙන යනවා. දයසිරි ජයසේකර මහතා සිය රාජ්‍ය අමාත්‍ය දුරේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේට සමුදීමේ සූදානමක් පිළිබඳව අද අනාවරණයක් සිදු කළා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉන් අනතුරුව ඔහු සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට සම්දානයක් හදාගෙන ඉදිරියට එනවා නම් වයම් පළාතේ මහමැතිවරයා විදියට ඉදිරිපත් වෙන්න මම සූදානම්. ඒක අපේ සියලු දෙනාගේම කැමැත්ත නැතුව පක්ෂය කියනවනම් මට අයින් වෙලා ඉදිරිපත් වෙන්න කියලා මම ඒකට සූදානම්. පෞගිය කාලවකවාන තුළ මම විශාල ජනමතයක් ලැබුවා විතරක් නෙවෙයි අපි විශාල වැඩකොටසක් කරා. ඒ අවුරුදු 3 විතර ඇතුළත බලාපොරොත්තු වෙනවා එය තවත් ශක්තිමත් කරලා අපේ ඉන්න ඊට පැමිතුරු මෙතන ඉන්නවා මේ සියලු දෙනාම එකතු කරගෙන නිවැරදිව ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒකට පක්ෂයේ විදියට ඉල්ලුවොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ඉල්ලන්න කියලා පළාත් සභාවට මම GSP Plus සහනය අහෝසි කිරීමට කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මෙරට සංචාරයක නිරත යුරෝපා දූත පිරිස සමග පැවති හමුවකින් අනතුරුවයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමේ දූත පිරිස අද දහවල් මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා හමු වුණා. ඒ කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී. මෙම හමුවේ නනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතා කරමින් විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාදාමයේ වැනි චෝදනාවල් පිළිබඳව අපේ අදහස් පළ කර සිටියා. GSP Plus සහනය අහෝසි කිරීම සඳහා එම පක්ෂය කිසියම් බලපෑමක් කරන්නේ ද යන්න සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. අපි එවැනි දෙයක් කළ යුතු කියන බලපෑමක් කිරීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. පොළොන්නරුව ඇවිදින මන්තිර විධි කිරීමට එරෙහිව මහා සංඝරත්නය සංදේශයක් බහර දීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අධි පෙමිණි අවස්ථාවේදී එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදි කිරීමට යෝජිත ඇවිදින මන්තිරුවට මේ වන විට මහා සංඝරත්නය සහ ප්‍රදේශීය ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති මොහොතක මෙම මන්තිරුව ඉදි නොකරන ලෙස ඉල්ලමින් පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ භික්ෂුන් වහන්සේ සහ ගොවීන් අද දිනේ සංදේශයක් බහර දීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. අපට බාර දුන්න අපි පිටත් වුණා. අපිට ඉතර අපිට විනාඩි 5යි ඕනේ. සාකච්ඡා නැත. සාකච්ඡා නැහැ කියලා අපිට සාකච්ඡා අවශ්‍ය නැහැ. ඔව්. ඔයා කියන්නේ මේක දැන් ලියුමක් දෙන්න ඇවිල්ලා තියෙනවා. පැහැදිලිවම කියන්න දැන් මාසයක් තිස්සේ මේකට අපිට සාකච්ඡාවක් දීලා නැහැ. ඉසාපති කුමාරවත් කවුරුත් දීලා නැහැ. අපිට අහම්බෙන් තමයි දැනගන්න ලැබුණේ අද සම්බන්ධීකරණ කම රැස්වීම තියෙනවා. ආණ්ඩුකාරතුමත් එනවා කියලා. ඒ නිසා අපිට මේ නායක හඳුනන ස්වාමින් වහන්සේලායි වැඩම කරා. අපි මෙහෙටතාව මේ ලිපිය බාර දුන්නා. අපි අනිත් අතට පිටත් වෙනවා. අපි සම්පූර්ණ රැස්වීමට බාධා කරන්නේ නැහැ. නැත්තම් අපි අන්තහතෝරේ තේනවා. සාකාලිය ගන්න තුමා යන්නේ ආණ්ඩුකාරතුමා හරි අතුගොල්ල මන්ත්‍රීතුමා මාට කකුල් දෙකේ හයිය තියෙනවා නේද මෙතන දෙන්න නෑ අපි අපරාධ කිව්වා එතුමා ආවේ අය අපේ ලියුම බාර ගන්නද ඔබතුමා ආවේ අපේ ලියුම බාර ගන්නද ඔබතුමාට බාර දෙන්න බෑ ඔබතුමා වගේ කිව්වොත් නෙමෙයි ඔබතුමත් එක්ක අපි යන්න අතුල් දෙන්න අපි දෙන්න ඉතින් ඉතින් දැන් මාසයක් විතර හිතුවක් අර විදිහට මේ මේ ප්‍රශ්නේ විසඳන්න නෑ ඒක මහ ජනතාවගේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දැන් සංවර්ධන කඳු රැස්වීම තියලා පරාක්‍රම මන්ත්‍රී මේ ගම්ම මත මන්තිර විධිකරණය කඩ ඉස්තිර කර ගන්න හදනවා නේද හැමදාමත් ඒකට ඔබතුමා සභාවත්ම වශයෙන් ඉදි තියන්න එපා ඔබතුමා ගැන අපේ විශ්වාසයක් තියෙනවා මේක සෞතු කර ගන්න එපා දැන් මේක
අපි පළවෙනි වතාවට ඔය ඉන්න මහදිසාපතිර ඔය ධර්මසිරි කියන මහත්තයාට අපි ඉල්ලුවා දවසක් සාකච්ඡා. ඔබ වහන්සේලත් එක්ක ප්‍රශ්න විසඳගමු කියලා කියලා ගියා. කියලා ගියා ගියාමයි අදටත් මිනිස්සය නැහැ අපිට කතා කරන්න යන්න අපි සාකච්ඡාව ගෙදරට සම්බෝධන. හරි ඒක මොකද කරේ දන්නවනේ. ඒකට අපිට කතා කරලා මුළු පොළොන්නරියම ඔය රොසාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් අරගෙන ගිහිල්ලා දුවරට ගිහිල්ලා අර කොළොම්ම නැති වේඳුරේ නායකරු වෙනල්ලා එයාගෙන මේ වැව ඒ ඔක්කොම හාමුදුරු වෙන මේ අපිට ගහන්න හැදුවේ. ඊට පස්සේ කැලේ මොකද මෙයාට මේ කඩේ ගියා ගෙනල්ලා ගෙනල්ලා හැමතැනින්ම පොඩි වැඩ සදන් සංඝ බේදේ කරලා ඉවරයි. ඒ තරම් බාලාංශයට කරන්න එපා කියන්නේ. දේශපාලනයේ දැක්මක් තියෙනවා නම් මේක ඔය ඔය සාධාරණ නෙමෙයි. ඊළඟට සභාවෙත් තමයි මේ ආණ්ඩු කරනවා. මේ ඔබතුමා රැලියුමක් දෙන්න කියලා හරි. ඒයි. මම හිතුවා අපි නෑ නෑ ඊයේ මම මතක් ඊය දුරගලන වඩා සම්බන්ධ කරන්න බැරම ලේකම් තමයි. ඒක කතා කරමු. හරි. ඔය බලලා මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේ මේ වේසනකාරී මොහොතේ කිසිසේත් මන්තිරු වලට ප්‍රමුඛතාවය ලබා දීම අත්‍යවශ්‍ය නොවන කටයුත්තක් බවයි. මන්තිරු වලට කැප කරන කෝටි ප්‍රමාණයක් මුදල් වලින් මේ රටේ ගොවිතැනේ නියැලී සිටින ජනතාව සුරක්ෂා කරන්නට අලි වැටවල් හදන්නට පුළුවන්, විදුලි වැටවල් හදන්නට පුළුවන්. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා රටේ ප්‍රමුඛතාවය අවබෝධ කරගන්න. අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන ඉහළ පැලැන්තිය වෙනුවෙන් මන්තිරු මංමාවත් සකස් කරලා ඇවිදින මන්තිරු මේ රටේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළට ගෙනීම නෙවෙයි රජයේ වගකීම සහ යුතුකම. කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය අද ප්‍රකාශ කළේ මෙය මන්තිරුවකට එහා ගිය පරිසරයට අගයක් එක් කරන ජනතාවට පහසුකම් සැලසෙන ව්‍යාපෘතියක් බවයි. අපි ඇත්තටම පරාක්‍රමබාහු සමුද්‍රය හදන්නේ මේ ඇවිදින මන්තිරුවකට වඩා එහාට ගියපු වැයුබැම්ම තවදුරටත් ශක්තිමත් කරලා මහ ජනතාවට නිදහසේ ගමන් කරන්න පුළුවන් සහ ව්‍යායාම කරන්න පුළුවන් සහ වැව සහ යවට සුන්දර පරිසරය දකින්න පුළුවන් නිර්මාණයක් කරන්න. මේවා තමයි අපි හදන්න ඕන. හැක් වගේ වැව බලාගන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. නාගරික සංවර්ධන අධිකාරියට අයිති සැලසුමක් සකස් කරන නාගරික ප්‍රදේශ සංවර්ධනය කරන වගේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තියෙන නිපුණ දැනුමක් තමන්ගේ වැව ගැන. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපිට කියනවා නම් මේකෙන් හානි වෙනවා කියලා අපි මොනම විදියකවත් මෙතෙන්ට යන්නේ නැහැ. ලෝක ජල බිහිතිකා දිනය අදයි. දැනුම බෙදමු බිය දුරලව ජල බිහිතිකාව වළක්වමු යන්න මෙවර එහි තේමාවයි. අනාදිමත් කාලයක සිට සුනකයා මිනිසාගේ පරම මිතුරා ලෙස සලකනවා. නිවසේ ඇතිකරන සුනකෙයින් බලලුන්ගෙන් අපට බොහෝ ප්‍රයෝජන තිබුණත් මාරාන්තික ජලපීතිකා රෝගය මානවයාට සම්ප්‍රේෂණය වන්නේ මේ සතුන් මගින්මයි. වඳුරන්, වවුලන් වැනි ඕනෑම ක්ෂීරපායී සතෙකුගෙන් මෙම රෝගය ආසාදනය වන්නට පුළුවන්. අද ලෝක ජලපීතිකා දිනය. කොවිඩ් ව්‍යාප්තිය අතරමැද වුණත් මේ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරන්නට අපට බැහැ. ආසාදිත සතෙකුගේ කේටේ මගින් පිටවන වෛරස ශරීරගත මෙනුයි මෙම රෝගය පුද්ගලයෙකුට ආසාදනය වන්නේ. කඩිනම් සහ පළදායි එන්නත් කරණය මගින් මෙම රෝගය වළක්වා ගන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල සත්ව සපාකෑමකදී එහෙමත් නැත්නම් සීරීමකදී නොසලකා හැර සිටීමයි මාරාන්තික ජලපීතිකා රෝගය ආසාදනය වන්නට බලපාන ප්‍රධානතම හේතුව. ජලපීතිකා රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ලංකාවේ අපි ගත්තොත් ජලපීතිකාවෙන් මැරෙන්නේ හුඟක් වෙලාවට ආර්ථිකය ඉතාමත්ම අමාරු, එහෙම සුළු රැකියාවල් කරන පිරිමි උදවිය. නමුත් දැන් සෑහෙන ප්‍රමාණයක් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පේනවා කාන්තාවන් මේ රෝගයෙන් මිය යනවා. බය වෙන්න එපා, කොවිඩ් හැදෙයි කියලා ගෙදර ඉන්න එපා. තමන්ව සුනකේ කපා හෝ බලලේ කපා කාපු අවස්ථාවක අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් රෝහලකට ගිහිලි ඒ එන්නත ලබා ගන්න. කුඩා බඩු පැටවුන්ගෙන් කුඩා ළමයින්ට මේ ජලබීතිකාව ප්‍රවේශ වෙනවා පේනවා වැඩිපුර. සති 4-6 අතර වයසේ සුනක පැටවුන්ට එන්නත් කරනවා. ඊට පස්සේ මාස 3 නැවත එන්නත් කරනවා. නැවත වාර්ෂිකව එන්නත් කරනවා. කුඩා බඩු පැටව ගෙදරට ගෙනියනකොටම එන්නත් කරගෙන ගෙනියන්න කියන එක දැනුවත් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.